ඔන්න එක නත්තල් කාලෙක මුදල් අඩුපාඩු තියෙන පවුලක පුංචි දියණියක් රත්තරම් පාට තෑගි ඔතන කොළ වගයක් මිලට අරගෙන එනවා. මේ තරම් මුදල් අඩුපාඩු තියෙන කාලෙක අනවශ්‍ය දෙයකට මුදල් වැය කරපු එක ගැන ඇගේ පියා ඇයට තදින් අවවාද කරනවා. කොහොම වුණත් ඇය පුංචි තෑග්ගක් අර රත්තරම් පාට කොළවලින් ඔතලා නත්තල් ගහ යටින් තියන්නේ ඇගේ තාත්තා වෙනුවෙන්. තාත්තා මේ තෑග්ග විවෘත කරලා බලනවා. රත්තරම් පාට කොළවලින් ඔතලා තියෙන්නේ හිස් පෙට්ටියක්. තාත්තට මේ ගැන හරිම තරහක් හිතට එනවා. ඔයා ඉගෙන ගන්න ඕන කෙනෙක්ට තෑග්ගක් විදිහට හිස් පෙට්ටියක් දෙන එක සුදුසු නැහැ කියන එක. අනික මේ වගේ හිස් පෙට්ටියක් ඔතන්නද ඔයා අර සල්ලි නාස්ති කරලා තෑගි ඔතන කොළගත්තේ කියලා ගොඩක් තරහින් මේ තාත්තා දියණියගෙන් අහනවා. පුංචි දියණියගේ හිත හුඟක් රිදෙනවා. ඒත් ඇය තාත්තා තරහෙන් අහපු ප්‍රශ්නෙට මෙහෙම උත්තර දෙනවා. මට ඇත්තටම ඕන උනේ තාත්තට ලස්සන ඔරලෝසුවක් අරන් දෙන්න. ඒත් ඒක ගන්න මට සල්ලි තිබුණේ නෑනේ. ඒත් මට තාත්තට තෑග්ගක් දෙන්නම ඕන වුණා. ඒකයි මම රත්තරම් පාට කොළ අරගෙන ආවේ. ඒකට මට සමාවෙන්න. හැබැයි තාත්තේ, ඔය පෙට්ටිය හිස් නෑ. ඔය පෙට්ටිය පිරෙන්න මම මගේ ආදරේ දාලයි තියෙන්නේ. පුංචි දුවගේ උත්තරේ අහපු තාත්තට හුඟක් දුක හිතුණා. තමන් මොනතරම් වැරදි විදිහටද හිතුවේ කියලා තාත්තට පසුතැවිලි වෙන්න සිද්ධ වුණා. මතක තියාගන්න, කෙනෙක් ඔයා වෙනුවෙන් දෙන වටිනාකමින් අඩු තෑග්ගක වුණත් ආදරේ මහ ගොඩක් තියෙන්න පුළුවන් කියන එක. ඔයා වෙනුවෙන් පුංචි හෝ යමක් කරන කෙනෙක්ගේ හිත මොහොතකටවත් රිද්දන්න එපා. මොකද ඒ පුංචි දේ වුණත් කරන්න ඒ පුද්ගලයා කරපු කැපකිරීම මොන වගේද කියලා දැනගත්ත දවසට ඔයාට හුඟක් පසුතැවෙන්න වේවි.